රුසියානු රිටි පැනීමේ ශූරියක වන යෙලෙනා ඉසින් බයේවා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ ඉහලින් මෙයිද්දී ඇයට කිසිම අභියෝගයක් තිබුණේ නැහැ. ක්‍රීඩා රචක ඇන්ඩ්‍රු මැක්නාය මේ ගැන අන්තර්ජාලයේ සටහනක් තැබුවේ මෙන්න මෙහෙමයි. අභියෝගයක් හැටියට එක්කෝ අපි ඇයට බරක් පටවන්න ඕනේ, නැත්නම් ඇගේ රිට කොට කරන්න ඕනේ. මම අසංක හදිරම් පෑද මේ ඇසිදිසි චරිතාවලිය. ජිම්නාස්ටික් ක්‍රීඩාවට අවශ්‍ය වෙන්නේ ශරීරයේ නම්‍යශීලීත්වය, මාංශපේශීවල ශක්තිය. ජිම්නාස්ටික් ක්‍රීඩාවට ඇලුම් කරපු කුඩා ක්‍රීඩිකාවක් තමයි මේ. එහෙත් ඇය යොවුන් වයසට පිවිසෙද්දී ඇගේ ශරීරයේ තවත් අංශයක් ඉදිරියට ආවා. ඒ තමයි ශරීරයේ උස. එහෙත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට උස එතරම් නොගැලපෙන නිසා ඇයට වෙනත් ක්‍රීඩාවක් තෝරා ගන්නට සිදු වුණා. එදා ඇය විසින් තෝරාගත් රිටි පැනීමේ ක්‍රීඩාව ජාත්‍යන්තරයේ වෙනත්ම තලයකට රැගෙන ගිය ඒ උස ක්‍රීඩිකාව යෙලෙනා ඉසින්බයේවා ගැනයි අද අපේ සොයා බැලීම. ජලනල කාර්මිකයෙකු ගත්සි ඉසින්බයේව් සහ අලෙවි සේවිකාවකු නතාලියා ඉසින්බයේවාගේ දියණියකු යෙලෙනා ගත්සියෙව්නා ඉසින්බයේවා උපන්නේ සෝවියට් සමූහාණ්ඩුවේ වොල්ගොග්‍රාඩ්හිදී. ඇගේ මුල්ම ක්‍රීඩාව වුණේ ජිම්නාස්ටික් ක්‍රීඩාවයි. වයස අවුරුදු 5 සිට 15 දක්වා ජිම්නාස්ටික් ක්‍රීඩාව හැදෑරුවත් ඉන් පසුව වැඩි වූ ඇගේ උස නිසා ඇයට එම ක්‍රීඩාව නවත්වන්නට සිදු වුණා. ඒ වන විට අඩි 5 අඟල් 8 උසකින් යුතු ඇය පෝල් වෝල්ට් නැතහොත් රිටි පැනීමේ ක්‍රීඩාව තෝරා ගත්තා. ඊට අත තබා මාස 6ක් ගත වන විටම 1998 ලෝක යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වුණා. මීළඟ වසරේ ලෝක යොවුන් මලල ක්‍රීඩා උළෙල වන විට ඇය තම දක්ෂතාවයන් වර්ධනය කරගෙන තිබුණා. ඇගේ දෙවැනි රන් පදක්කම එහිදී ඇය විසින් දිනාගත්තේ m4.10 උසක් වාර්තා කරමින්. 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේදී රිටි පැනීමේ ඉසව්ව මුල් වරට ඔලිම්පික් ක්‍රීඩා අතරට පැමිණියා. ඊට සහභාගී වූ යෙලෙනා අර්ධවසන් පූර්ව වටේන් ඉදිරියටවත් යෑමට අසමත් වුණේ ඇය වයසින් ලාබාල අත්දැකීම් අඩු ක්‍රීඩිකාවක් වූ නිසා. එහෙත් රිටි පැනීමේ ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස නම් කෙරුණේ ඇගේ වාසනාවකට බව ඇයවත් එදා නොසිතන්නට ඇති. 2001 යුරෝපියානු යොවුන් ශුරතාවය දිනාගන්නා විට ඇය m4.40 දක්ෂතාවයක පසු වුණා. ඉන් වසරකට පසුව යුරෝපියානු ජ්‍යෙෂ්ඨ තරගාවලියේ රිදී පදක්කම දිනාගන්නා විට 27 දී යෙලෙනා තවත් cm 10කින් තම දස්කම් ඉහළ නංවාගෙන තිබුණා. ඇගේ 21 වැනි උපන්දිනයට මාසයකට පසු යෙලෙනා m4.82 දස්කමක් දක්වමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණේ එංගලන්තයේදී. ඉන් පසු ලොව රිටි පැනීමේ ක්‍රීඩිකාවන් අතුරින් පළමු අංක 3 ඇතුළත ඇගේ නම කියවුණා. ඉන් පසුව යුක්‍රේනයේදී පැවති ගෘහස්ථ රිටි පැනීමේ තරගාවලියකදී තවත් cm 1කින් තම දස්කම් ඉහළ නංවමින් ගෘහස්ථ ලෝකවාර්තාවක් පිහිටුවීමට ඇය සමත් වුණා. එහෙත් ඊට සතියකට පසුව ඇගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වූ රුසියාවේ ස්වෙත්ලානා ෆියොෆනෝවා එය cm 3කින් ඉහළට ගෙන ගියා. දෙදෙනා අතර තරගය මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ට නියම අත්දැකීමක් වුණා. නැවත වරක් යෙලෙනා විසින් ලෝක වාර්තාව බිඳහෙළූ අතර ඊට සතියකට පසු ෆියොෆිනා විසින් නැවතත් එය බිඳහෙළුවා. පසුව 2003 ජූලි මාසයේදී යෙලෙනා m4.89 දක්ෂතාවයක් සමගින් ලෝක වාර්තාව තමන් සතු කරගත්තා. යෙලෙනා සහ ෆියොෆිනා අතර ලෝක වාර්තා සටන එතැනින් අවසන් වුණා. යෙලෙනා තමන්ගේ දස්කම් තහවුරු කොට තිබුණා. ඉන් පසුව යෙලෙනාට සටන තිබුණේ තමන් සමගමයි. 2004 ඔලිම්පික් උළෙලේදී නැවතත් තමන්ගේම ලෝකවාර්තාව අලුත් කළ යෙලෙනා එම වසරේදීම යලිත් වරක් ලෝකවාර්තාව අලුත් කළා. ඒ වන විට කාන්තා රිටි පැනීමේ ලෝකවාර්තාව m4.92 තිබුණා. ඒ වන විට ඇය විසින් ලෝකවාර්තාව බිඳ දමා තිබූ අවස්ථාවන් ගණන 8ක්. යෙලෙනාගේ උනන්දුව සහ කැපවීම ඉතා හොඳ මට්ටමක තිබුණා. තමන්ට තරගකරුවෙකු නොමැති බව කියමින් එකතැන පල්වෙමින් නොසිටි යෙලෙනා 2005 ජූලි මාසය වන විට තමන් සමගම සටන් කරමින් තරගාවලි 3ක් ඇතුළත සිව්වතාවක් ලෝක වාර්තාව බිඳ දැමුවා. එම මාසය තුළදීම ලන්ඩන් හිදී m5 දක්වා හරස් දණ්ඩ උස් කළ යෙලෙනා එක් උත්සාහයකින්ම m5 සීමාව තරණය කළා. එතෙක් කාන්තා රිටි පැනීමේ සිහිනයක් පමණක් වූ m5 සීමාව බිඳ දැමූ පළමු ක්‍රීඩිකාව යෙලෙනායි. 2005 ලෝකශූරතා තරගාවලියේදී තවත් cm 1කින් ලෝකවාර්තාව ඉදිරියට ගෙන ගිය යෙලෙනා රිදී පදක්කම ලබාගත් ක්‍රීඩිකාවට වඩා cm 41ක පරතරයකින් රන් පදක්කම දිනා ගත්තා. ලෝක රිටි පැනීමේ ඉසව්කදී ක්‍රීඩකයෙකු විසින් ලබාගත් විශාලතම පරතරය එයයි. මේ සියල්ල සිදු කරමින් සිටියේ එවකට වයස අවුරුදු 23ක ක්‍රීඩිකාවකු යෙලෙනායි.
2007 ලෝක ගෘහස්ත රිටිපැණීමේ තරගාවලියේදී මීටර 4 සෙන්ටිමීටර 93ක දක්ෂතාවයක් දක්වමින් යෙලෙනා ගෘහස්ත රිටිපැණීමේ ලෝක වාර්තාවක් ලැබුවා. එය ඇය විසින්ම බිඳ දැමූ 20 වැනි ලෝක වාර්තාවයි. එම වසර තුලදී ඇය විසින් සහභාගී වූ තරගාවලි 18න් 18ම ඇය විසින් ජයග්‍රහණය කළා. එහිදී ඇය ඇගේ ගෘහස්ත නොවන ලෝක වාර්තාව තවත් සෙන්ටිමීටරයකින් ඉදිරියට ගෙන ගියා. තම ක්‍රීඩා දිවියේ උපරිමයේ සිටියේදී 2008 බීජින් ඔලිම්පික් උළෙලට සහභාගී වූ යෙලෙනා මීටර 5 සෙන්ටිමීටර 5ක දස්කමක් දක්වමින් 24 වෙනි වතාවටත් ලෝක වාර්තාව අලුත් කළා. 2009 දී කාන්තා ගෘහස්ත රිටිපැණීමෙන් මීටර 5 ඉක්ම වූ ඉතිහාසයේ පළමු ක්‍රීඩිකාව බවට ඇයපත් වුණා. ස්විට්සර්ලන්තයේ ගෝල්ඩන් ලීග් එලිමහන් ක්‍රීඩා තරගාවලියේදී මීටර 5 සෙන්ටිමීටර 6ක සීමාවත් ඉක්මවන්නට ඇය සමත් වුණා. 2010 දී ඇය එක දිගට තරගාවලි දෙකකදී අසාර්ථක වුණා. එම නිසා ඇය තීරණය කළේ ක්‍රීඩාවෙන් යම් විවේකයක් ලැබීමටයි. මාස කිහිපයකට පසුව නැවත ක්‍රීඩාවට පැමිණි යෙලෙනා පහසුවෙන්ම රුසියානු ශීත උරුතු ක්‍රීඩා උළෙලේ තම ඉසව්ව ජයගත්තා. 2011 සිට යළි සුපුරුදු දක්ෂතාවතරට පැමිණීමට නොහැකි වූ ඇයට 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදු වුණා. 2016 දී රුසියානු දේශීය මලල ක්‍රීඩා තරගාවලියේදී යෙලෙනා විසින් මීටර 4 සෙන්ටිමීටර 90ක දස්කමක් දැක්වුවත් රුසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2016 රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව නොලැබුණු නිසා ඇයට තවත් ඔලිම්පික් පදක්කමක් අහිමිව ගියා. ඇය විසින් මලල ක්‍රීඩාවට සමුදුන්නේ ඉන්පසුවයි. කෙසේ වෙතත් යෙලෙනාගේ ක්‍රීඩා දිවියේ හොඳම කාලයේදී ඇගේ දස්කම් ප්‍රදර්ශනය කිරීමට ලැබීම ලෝක මලල ක්‍රීඩාවට ලැබුණු එළියක් මෙන්නුණා. 2016 දී මලල ක්‍රීඩාවට සමුදුන් සැනින්ම ඇයට රුසියානු තහනම් උත්තේජක වැළැක්වීමේ ඒජන්සියේ ප්‍රධානත්වය ලැබුණා. යෙලෙනා ඉසින්බයේවා රිටිපැණීමේ ක්‍රීඩිකාවක ලෙස මීටර 5 උස සීමාව තරණය කළ පළමු ක්‍රීඩිකාවයි. ඇය විසින් 30 වතාවක් ගෘහස්ත සහ එලිමහන් කාන්තා රිටිපැණීමේ ලෝක වාර්තා බිඳ දමා තිබෙනවා. ඉන් බොහොමයකදී ඇයට සටන් කරන්නට සිදුුණේ තමන් සමගමයි. තවමත් කාන්තා රිටිපැණීමේ ලෝක වාර්තා සියල්ල ඇත්තේ ඇගේ නමටයි. ඇය දෙවසරක ඔලිම්පික් රන්පදක්කම් දෙකක හිමිකාරණියක්. වසර තුනකදී ඇයට වසරේ මලල ක්‍රීඩිකාව යන සම්මානය හිමිව තිබෙනවා. ලෝක කනිෂ්ඨ, යෝන් සහ ජ්‍යෙෂ්ඨ යන මට්ටම් සියල්ලේදීම රන්පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා අතුරින් ඇයත් එක් ක්‍රීඩිකාවක්. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාන්තා රිටිපැණීමේ ක්‍රීඩිකාව වන්නේ ඇයයි. ඇය සාමාන්‍ය උපාධිධාරිණියකට අමතරව ශාස්ත්‍රපති උපාධිධාරිණියක්. එමෙන්ම ඇය ඇගේ පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඇය විවාහ වී සිටින්නේ රුසියානු හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකු වන නිකිටා පෙටිනෝව් සමගින්. ඔවුන්ට එක් දියණියක් සිටිනවා. ඇය නමින් ඊවා පෙටිනෝවා. රුසියානු මලල ක්‍රීඩිකාවන් අතරින් ඉහළින්ම වැජඹෙන තරුවක් වන ඇය දෝ වටා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තේ සෙන්ටිමීටරෙන් මීටරය ඉහළ යමින් තම දස්කම් ලොව මුදුනටම ගෙන ගිය කැපවීම නිසයි. එමෙන්ම සුන්දර බිරිඳක්ද රුසියානු සමාජයේ ප්‍රබල චරිතයක්ද වීමට ඇය සමත්ව තිබෙනවා. ඇය සැබවින්ම ගෞරවයට පාත්‍ර විය යුතු උනන්දුවක් සහ කැපවීමක් ඇති ක්‍රීඩිකාවක්. ලොව දිනූ ආදර්ශමත් චරිතයක්. ඇසිදිසි චරිතාවලියේ පළමු කාන්තා චරිතය යෙලෙනා ඉසින්බයේවා ඕනෑම ක්‍රීඩකයෙකු ළඟ කරට කර තැබිය හැකි විශිෂ්ට චරිතයක්. කාන්තාවක හෝ පිරිමියෙකු පමණින්ම ඔබට ගෞරවය ලැබෙන්නේ නැහැ. ඔබට ගෞරවය ලැබෙන්නේ ඔබේ ක්‍රියාකලාපය අනුව. යෙලෙනා ඉසින්බයේව කියලා කියන්නේ ඒ ගෞරවය උපයාගත් විශිෂ්ට ක්‍රීඩා චරිතයක්. හමුවෙමු ඊළඟ වැඩසටහනේ. මේ ඇසිදිසි ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.